නිතරම ගොවි හඬක් බවට පත් වුණු හඬක් කොහොම සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඔබටයි අවස්ථාව මොන්න. ඔව්. බොහොමත්ම ස්තුතියි. අද මේ සම්වාදයට අපිට ආරාධනා කිරීම පිළිබඳ විශේෂයෙන්ම අපේ රටේ කෘෂි කර්මාන්තයෙන් ගත්තොත් විශාල ඉතිහාසයක් තියෙන එකක්. ඇත්තටම පෞගේ කාලේ පුරාවටම ගත්තාම ගොවි ජනතාවත් එක්ක එකට ජීවත් වෙච්ච එකට ගොවියගේ ගැටලු ප්‍රශ්න හඳුනගත්තා ඒ විදිහට අරගල කරපු අය විදිහට මේ දවස් දෙකකට කලිනුත් අපි හිටියේ වැලිමඩ උසාවියේ අපි නිදොස් කොට නිදහස් කෙරුවා අරු අධිකරණෙන් ඒ තමයි පෝර තහනම් කෙරුවා ඒ තහනමට විරුද්ධව අපි සටන් කෙරුවා අරගල කෙරුවා එතකොට අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරය ඇතුළු අපි කණ්ඩායමක් ඒ චෝදිතෝ බවටපත් වුණා රට හැමතැනම අපිට නඩු වැටුණා ඉතින් අරගල බිමින් ගොවි ජනතාවත් එක්ක එකට කටයුතු කරලා ඒත් එක්ක අපිට මේ පිළිබඳ හොඳ මදහසක් තියෙනවා අපි හඳුනගන්නවා විශේෂයෙන්ම අද කෘෂි කර්මාන්තය ගත්තොත් අපේ රටේ මේ යැපුම් කෘෂි කර්මාන්තේ මේ මේකෙන් තාමත් අපි අත මිදිරා නැහැ අපි මෙතනින් නිදහස් වෙන්න ඕනේ ඒ වගේම තමයි අවම යාන්ත්‍රීකරණය තාක්ෂණෙත් එක්ක මේක යන්න ඕනේ මේක ගැටලුවක් විදිහට තියෙනවා ඒ වගේම නිෂ්පාදන පිළිවය අද ගොවි ජනතාවට විශාල වශයෙන් මේක දරා ගන්න පුළුවන් කමක් නැහැ ඒක අඩු වෙන්න ඕනේ නිෂ්පාදන පිළිවය ඒ ගැටලුව ඊට පස්සේ මිල ඉහළ පහළ යාම මේ කාරණා ඒ වගේම තමයි ඊටාත්ම අවම ව්‍යාප්ති සේවය එතකොට අපේ රටේ යම් ව්‍යාප්ති සේවයක් තිබුණා ඒකත් ඇත්තටම පේමදාස යෝගී එකක් අහුසි කරලා දැම්මා. එතකොට අවම ව්‍යාප්ති සේවය මේ වගේම තමයි අගේ එකතු කිරීම. කෘෂි නිෂ්පාදනවලට අගේ එකතු කිරීම අපේ රටේ ඊටාත්ම අවම මට්ටමකින් තියෙන්නේ. එතකොට මේ ඒ වගේම තමයි ඵලදාව වැඩි කර ගැනීමට අදාළව තියෙන බාධාවන්. මේ බාධාවන් ඉවත් කරගෙන අනිත් පැත්තෙන් ගත්තාම ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන අපි නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න ඕනකම තියෙනවා. එමනම් මෙන්න මේ තත්වයන් එක්ක විශේෂම අනිත් පැත්තෙන් සත්තුන්ගේ ප්‍රශ්නේ අලියා රිලවා වඳුරා දඬුලේනා ඉත්තාව ඌරන් මොනර කෑඳැත්තා මේ සත්තු සහ ගොවි ජනතාව අතර තියෙන අරගලේ තොර විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා එහෙනම් මෙන්න මේ ගැටළු වලට ස්ථිර සාර විසඳුම් ලබා ගන්න ඕනි එතකොට ඊට අදාළව අපේ මැදිහත් වීම අපි කොහොමද කරගන්නේ කියන එක පිළිබඳව අපි මේ වෙනකොට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා විශේෂයෙන්ම අපි දකිනවා අපේ රටේ කෘෂි කර්මාන්තය අපි ඉස්සරහට ගෙනියන්න ඕනකම තියෙනවා එක පැත්තකින් ගොවි ජනතාව සතුටු වෙන්න ඕනි අනිත් පැත්තෙන් පාරිභෝගික ජනතාව සතුටු වෙන්න ඕනි ඒ වගේම තමයි ගොවියා සහ පාරිභෝගිකයා අතරමැදදී ඉන්නව තව කණ්ඩායමක් එතකොට මේ කණ්ඩායම සතුටු වෙන්න ඕනි එහෙමනම් මෙන්න මේ සියලුම කණ්ඩායම් කලමනාකරණය කරන එක ආණ්ඩුවක වගකීමක්. අපි දකිනවා අපිට තාම මේ ආණ්ඩුව සම්පූර්ණව ලැබිලා නැහැ. ඇත්තරම දැන් මේ තියෙන්නේ සංක්‍රාන්ති අවධියක් මේ අවස්ථාව. එතකොට ලබන මාසේ 14 වෙනිදාන් පස්සේ තමයි නිශ්චිත ආණ්ඩුවක් එන්නේ. ලබන මාසේ 21 පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඒ රැස් වෙනකොට මේ වැඩපිළිවෙලට අනුව අමාත්‍යංශ 25ක් නිර්මාණය වෙනවා. එතකොට කැබිනට් ඇමතුරු 25ක් නිර්මාණය වෙනවා ඊට සමාන්තරව නියෝජ්‍ය ඇමතුරු වෙනවා රාජ්‍ය ඇමතුරු නැහැ. එහෙමනම් මෙන්න මෙතන ඉඳන් තමයි ඉදිරියට යන්නේ ඊට පස්සේ අපිට අයවැයක් ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට මේ කටයුත්තත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය පරිසරය ඇතුලේ ඇත්තටම සමහර දේවල් අපර දැන් ක්‍රියාත්මක කරන්න වෙන්නේ දැන් මේ වෙලාවේ නෙමෙයි. විශේෂයෙන්ම දැන් මහ කන්න ආරම්භ වෙලා තියෙනවා. ඊළඟ කන්නේ ඉඳන් තමයි සමහර දේවල් අපට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේකත් එක්ක අපි දකිනවා ගොවි ජනතාවගේ පැත්තෙන් ගත්තාම මේ ගොවියා කිව්වහම ඉලව් වී ගොවියා, එලවලු ගොවියා, පළතුරු ගොවියා, කිරි ගොවියා, මේ ආදි වශයෙන් මේ සියලුම ගොවි ජනතාව මේකට ඇතුළත් වෙනවා. එහෙමනම් මෙන්න මේ සකලවිධ මේ සියලුම ගොවි ජනතාවගේ නිෂ්පාදන ක්‍රියාවලියට රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන මේ ජනතාවගේ මේ ප්‍රශ්න හරියට හඳුනගෙන ඊට අදාළ ප්‍රවේශයක් සහිතව විසඳුම් ක්‍රියාවලියකට අපි අනිවාර්යයෙන්ම යන්න ඕනකම තියෙනවා. දැන් ඔබතුමාලා සමායන දැන් ඔබතුමාලා මේ වෙනකොට අඳුනගෙන තියෙනවා ඔබතුමාලා අපි දැක්ක පහුගිය කාලෙම නාමල් කරුණරත්න කියලා කියන්නේ නිරන්තරයෙන්ම
ගොවි බිමට ගිහිල්ලා ගොවිත් එක්ක අරගල කරපු පුද්ගලයෙක්. එතකොට දැන් ආණ්ඩුව ඔබ කිව්වාගේ හරි දැන් ජනාධිපතිවරයා පමණයි පත් උනේ අර්ධ ජයග්‍රහණයක් තාම තියෙන්නේ ඒ විශිෂ්ට ජයග්‍රහණයක් කරන්න නම් පාර්ලිමේන්තු බලයක් ලබාගෙන මේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තියෙනවා දැන් හඳුනාගෙන තිබෙනවාද ඔබ නිරන්තරයෙන් හඬනගම ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට සහ ඒ සඳහා වන සූදානමක් ඔබේ කණ්ඩායම තුල තිබෙනවා අනිවාර්යෙන් තියෙනවා ඒක තමයි මම ඉස්සෙල්ලා මේ කිව්වේ මේ ප්‍රශ්නවලට උත්තර ගන්න ඕනේ විශේෂයෙන්ම අපි දකින්න මත්තටම අපේ රටේ නාස්තිය හොරකම වංචාව දූෂණේ නාස්තිය. එතකොට මේක තුල අපේ රටේ විශාල ධනයක් අහක ගිහිල්ලා තියෙනවා. දැන් පෞගිය ඉදිරිපත් කරපු විගණන වාර්තාවලට අනුව අපේ රටේ සමස්ත ගත්තු ණය වලින් 125ක රටේ වත්කම් තියෙනවා. රටේ වැඩ කරලා තියෙනවා. 175ක් අතුරුදහන්. මේක තමයි තත්ත්වය. එහෙමනම් මෙහෙම තත්වයක් ඇතුළේ මේ විනාශ කරපු 75යි වැඩ කරපු 25යි මේ ඔක්කොම අපි ගෙවන්න ඕනි පොලියත් එක්ක එකත් එක්ක අපි රට හිර වුණා ඒ පරිසරයක් ඇතුලේ කොහොමද මේ රටේ කුජකර්මාන්ත නෙමෙයි අනිත් මොකක්වත් ගොඩ දාන්නේ මේ தත්ත්වය අපි අද ප්‍රායෝගිකව අත්දකින්න තියෙනවා මොනතරම් විනාශයන් සිද්ධ වෙලා තියෙනවද කියලා එවනම් මේ විනාශයන් ආවුසි කරලා ඊට පස්සේ මේ හොරකම් කරපු නාස්ති කරපු ධනිය රටට ගන්න ඕනි ඊට අදාළ වැඩ පිළිලකට යන්න ඕනකම තියෙනවා රටට ඩොලර් ගේන වැඩපිළිවෙලකට යන්න ඕනකම තියෙනවා. ඉතින් මේ පරිසරය ඇතුලේ පහදලොම අපිට බරපතල විශ්වාසයක් තියෙනවා. මේ රට ගොඩ දාන්න පුළුවන් කෘෂිකර්මාන්ත විතරක් නෙමෙයි මුළු රටම ගොඩ දාන්න පුළුවන්. මේක කියනෝ වාගේ සරල නෑ. මේක දුෂ්කරයි අමාරුයි. ඒ නිසා නමුත් යම් පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒක ඇතුලේ කෘෂිකර්මාන්ත විතරක් නෙමෙයි මේ රටම ගොඩ දාන්න පුළුවන්. එතෙන්ට අදාළව අපි නිශ්චිත වැඩපිළිවෙලක් ඊට අදාළ හොඳ කණ්ඩායමක් අපි සතුව ඉන්නවයි කියන කාරණෙත් වැඩපිළිවෙලක් තියෙනවයි කියන කාරණෙත් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා